සාමාන්‍ය ක්‍රමයට විනස්ව සිදුවන ක්‍රියාකාරකම විප්ලවයක් විදිහට තමයි අර්ථ ගන්නවන්නේ. මගේ ආර්ථික දැක්ම තුල සහ රටේ ඉදිරි පාලන ක්‍රියාකාරකම් තුල මා අපේක්ෂා කරන්නේ විප්ලවයක් කරා. කියන්නේ මේ රටට අධ්‍යාපන විප්ලවයක් අවශ්‍යයි. ආර්ථික විප්ලවයක් අවශ්‍යයි. කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි. කාර්මික විප්ලවයක් අවශ්‍යයි. පරිසර සංරක්ෂණ විප්ලවයක් අවශ්‍යයි. එතනදී ඔබ දන්නවා මේ ගෙනාපු සෑම මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙම ගෙනාපු ලියවිලි ටික ඔබ අරගෙන බලන්න, ආර්ථික ප්‍රතිපත්ති හුදෙක් ලියවිල්ලක්. හැම ජනාධිපති අපේක්ෂකයෙක්ම ගෙනාපු ආර්ථික වැඩපිළිවෙළ මම බැලුවා. ඒක මම දකින්නේ හුදෙක් ලියවිල්ලක්. ද ප්‍රායෝගික කරුණු සම්බන්ධයෙන් මහජනතාවගේ මූලික අවශ්‍යතා ගැන සැලකීමක් කරලම නැහැ කියන එක තමයි මම දකින්නේ. මහජනතාවට කොහොමද සාමාන්‍ය මිලකට නිවසක් හදාගන්නේ? මහජනතාවට කොහොමද ඉක්මනින්ම ලොකු අපේක්ෂාවකින් ඉන්න වාහනයක් මිලදී ගන්නෙ? පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්නේ. පිරිසිදු ජලය ටිකක් බොන්නේ. දරුවට හොඳ පාසලක් දෙන්නේ. මේවා සම්බන්ධයෙන් කිසිම ජනාධිපති අපේක්ෂක ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක ලියලා නැහැ. හුදෙක් වචන ගොන්නක් ලියලා තියෙනවා. දැන් මම එක උදාහරණයක් දෙන්නම්. එක ප්‍රතිපත්තියක තියෙනවා, දැන්ට තියෙනවා පාසල් 10,100කට වැඩි ප්‍රමාණයක්. ඒ අය කියනවා සෑම වර්ග කිලෝමීටර 3කටම වරක්, වර්ග කියලාත් නැහැ, කිලෝමීටර 3කට වරක් සියලු පහසුකම් සහිත පාසලක්. අද තියෙන පාසල් 10,000 නඩත්තු කරගන්න බෑ. සමහරක් පාසල් වල ගුරුවරු 25යි ළමයි 50යි. සමහරක් පාසල් වල ගුරුවරු 12යි ළමයි 10යි. වැසිකිලි ටික නැහැ. පහසුකම් ටික නැහැ. වහලේ දිරාගෙන කඩා වැටෙන්න යනවා. එහෙම තියෙද්දි වර්ග හැම කිලෝමීටර 3කටම පාසලක් හැදුවොත් පාසල් 20,000කට වැඩිය හදන්න ඕන. ඒකට මේ විය යුත්තේ. මේ රටට පාසල් 2000ක් ඇති. අන්න මම කිව්වා මගේ අධ්‍යාපන විප්ලවය. පාසල් 2000යි මේ රටට අවශ්‍ය. බොරැල්ල විතරක් තියෙනවා පාසල් 40කට වැඩි ප්‍රමාණයක්. බොරැල්ලට ඕන 5000ක් දාන පාසල් 5යි. ඒ පාසල්ට ලැබ් 2ද 3ද, ඒ වගේම පිහිනුම් තටාක 2ද, ක්‍රීඩාංගන 2ද, සියලු පහසුකම් සහිතව අපි මේ පාසල් ටික හදන්න ඕන. පාසල් 45ක් අවශ්‍ය නැහැ. 5යි වැඩිම 6යි. මොකද දරුවෝ ඉන්නේ බොරැල්ල 25,000ක් වගේ ප්‍රමාණයක්. අපි ගමු මොන්රාගල්ට යමු. අද ශිෂ්‍යත්වය දරුවට මහා මානසික පීඩනයක්. පුංචි වයසට දෙමව්පියන්ට මානසික ආතතියක්. ඇයි මේ විශේෂත්වයට ඉඳගන්න වෙලා තියෙන්නේ? හොඳ පාසලක් හොයාගන්න. මේ රටේ පාලකයන්ට බැරි වුණා ඔය මහා කයිවාරු ගාන පාලකයන්ට, මෙතෙක්කල් පාලනේ හිටපු පාලකයන්ට බැරි වුණා හොඳ පාසලක් ලබා දෙන්න දරුවට. එමුනම් මොකද්ද අපි කරන්න ඕන? සියලු පහසුකම් සහිත පාසලක් මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල, ඒ වගේම පුත්තලම වගේ දිස්ත්‍රික්ක වලට දෙන්න ඕන. ඒ පාසල නම් වෙන්න ඕනම පුත්තලම රාජකීය විද්‍යාලය, මොනරාගල විශාක විද්‍යාලය, මොනරාගල ආනන්ද විද්‍යාලය, මොනරාගල නාලන්ද විද්‍යාලය, පුත්තලම ධර්මරාජ විද්‍යාලය, මහනුවර ධර්මරාජද, කොළඹ විශාකාවේද තියෙන සියලු පහසුකම් පුත්තලමටද මොනරාගලටද පොළොන්නරුවට දීමේ වගකීමක් තියෙනවා අපිට. අන්නේ කාර්ය මම මේ රටේ ජනාධිපතිවරයා විදියට මහජනතාව පත් කරාට පස්සේ අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. ඒක අන්න කළ හැකි ප්‍රායෝගික ක්‍රියාවක්. පාසල් 10,000ක් අවශ්‍ය නැහැ. සියලු පාසුකම් සහිත පාසල් 2,000යි අවශ්‍ය. ඔබ දන්නවා කොළඹ වාණිජ නගරයක්.
මේ බොරැල්ල තියෙන පාසල් 40ට කොච්චර බිම් ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවද? එතකොට වාණිජ කටයුතු සඳහා මේ ඉඩම් ටික දේශීය ව්‍යාපාරිකයින්ට බදු දෙනකොට මේ රටේ පාසල් කීයක් හදන්නේ එතනින් මුදල් සොයාගත හැකිද? මේ හැම දෙයක්ම මම කියන්නේ මුදල් හොයාගන්න ක්‍රමෙත් එක්ක. ඒ වගේම තමයි අපි දන්නවා මේ රටේ කාර්මික විප්ලවය වගේම කෘෂිකාර්මික විප්ලවය ඇති කරන්නේ මොකද්ද? වහ වහ අස්වැන්න වැඩි කරන බෝග ටික අපි හඳුන්වා දෙන්න ඕන. බීජ වර්ග ටික අපි හඳුන්වා දෙන්න ඕන. විශේෂයෙන්ම ගත්තොත් කිව්වොත් අද ගොවිජන සේවායක මොකද්ද කියලා තියෙන්නේ? කිසිම කුමුරක් වී වගාවෙන් එහාට කරන්න එපයි කියලා. හැබැයි හෙක්ටයාර එක අස්වැන්න කිලෝ 4500යි. ජපානයේ හෙක්ටයාර එක අස්වැන්න කිලෝ 13000යි. අපේ පාලකීන්ට බැරි වුණා අස්වැන්න වැඩි කරන නිසි ක්‍රමයේදී. එමනම් අපි දෙන්න වෙනවා හොඳ අස්වැන්නක් ලැබෙන පරේෂණ කටයුතු වහාම කරලා බීජ නිෂ්පාදනයකට යන්න. ඒ වගේම ගොයන් හිටවන යන්ත්‍ර ටික ඉක්මනින්ම ගේන්න වෙනවා බදු අයින් කළා. ඒ වගේම තෙල්ලිසින ඩ්‍රෝන යානා ටිකවල සියලු බදු අයින් කරලා ගෙනල්ලා දෙන්න ඕන. ඒ වගේම තමයි හෙක්ටයාර් ලක්ෂ 3ක් තරුණ මේ රටේ දක්ෂ ව්‍යවසායකින් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට නව්‍ය කරන කෘෂිකර්මය සඳහා ලබා දීමට මා කටයුතු කරනවා. ඒ වගේම තමයි අද අපිට හිතා ගන්න බෑ අලුතෙන් තේවගා කරනවා තරුණ කණ්ඩායමක් වසර දෙකක් තුල දළු ආදායම ගන්න පුළුවන් තැනට බිඳු ජල ක්‍රමය ගෙනල්ලා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා සෑම ප්‍රධාන වගාවකට අමතරව අතුරු භෝගයක් වගා කිරීමේ අනිවාර්ය නීතිය රටට හඳුන්වා දෙන්න මම අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි කාර්මික විප්ලවය. ඔබ දන්නවා ඒ වගේම තමයි මේ රටට කාර්මික විප්ලවයක් අවශ්‍යයි. එයයි අපි යැපෙන්නේ ආනයන මත. මම දැක්කා IMF එකේ වාර්තාව මේ වන විට තියෙන්නේ අපනයන සහ ආනයන අතර පරතරය ඩොලර් බිලියන 4යි. හැබැයි IMF වාර්තාවට අනුව 2028 ආනයන අපනයන පරතරය ඩොලර් බිලියන 9යි. ඒ කියන්නේ තවත් රටින් ගෙනල්ලා කන්න හදන්නේ. කිසිම දැක්මක් පේන්නේ නැහැ මේ පාලකීන්ගේ රටේ නිෂ්පාදනයක් කරා යන්න. මම නිෂ්පාදනය අනිවාර්යෙන්ම අපි අවධානය දෙන්න ඕන. පිට රටින් ගේන්න බාණ්ඩ ක්‍රමක්‍රමයෙන් සීමා කරන ගමන් මේ රට තුල නිෂ්පාදන ඇති කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕන. මෙන්න මෙහෙම තමයි රටක් හැදෙන්නේ. මෙහෙම තමයි විප්ලව කියන්නේ. එහෙම නැත්නම් ප්‍රතිපත්ති කියලා දාලා එකම ටිකක් ලියලා අර ගමේ අර කවුද වගේ මේ ලියන මහත්තුරු වගේ ලියලා ඔහේ දාලා වැඩක් නැහැ. වෙනස්ව හිතන්න, විප්ලවීයව හිතන්න මේ රට ගොඩ දාන්නේ කොහොමද කියලා. නැතුව පුටුවට බල කෑදරක මේ ඇවිල්ලා මං හැමදාම කියන කතාවක්. ජනතාව හොඳට තේරුම් ගන්න ඕන. ජනතාව ඔබ කියන්නා කෙසේ කිව්වත් අසන්නා සීබුද්ධියෙන් අසන්න ඕන. අනුන්ගේ අද කිව්වයි කියලා හැමදාම වෛර කරයි කියලා පාලනයක් ඇවිල්ලා කරන්න බෑ. ඒකේ පුංචිම ඒකකේ මොකක්ද? පුංචිම ඒකකේ පවුල. එතකොට රටක් කියන්නේ මහා පරිමාණ රටක ආර්ථිකයක් කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරය. පුංචිම ඒකකේ වෙච්ච පවුල නඩත්තු කරන්න රස්සාවක් කරපු නැති මිනිහෙක්. අනුන්ගෙන් අඳුම අරගෙන අඳින මිනිස්සු. දරුවගේ අඳුම තියා තමන්ගේ අඳුම ගන්න බැරි මිනිස්සු. ඒ වගේම සිල්ලර කඩයක් වැනි ව්‍යාපාරයක්වත් කරපු නැති මිනිස්සු. තමන්ගේ කියලා ඉවරලා කිසිම අඩුගානේ ආර්ථික වශයෙන් ගොඩනගෙන වැඩපිළිවෙලක් කරපු නැති මිනිස්සු. මේ රටක ආර්ථිකයක් කරන්නේ කොහොමද කියන එක මම මේ රටේ උගත් සමාජයෙන් පළවෙනියටම අහනවා. මතක තියාගන්න 2015 වෙච්ච මෛත්‍රී රනිල් රැල්ල වගේ තවත් රැල්ලකට අහුවෙන්න එපා. රැලි වලට අහුවෙලා තමයි මේ රට අරාජික වුනේ. මගේ වගකීමක් සහ යුතුකමක් තියෙනවා ලෝක දේශපාලනයේ කියවපු පුරවැසියෙක් විදියට. ව්‍යවසායකයෙක් විදියට ආර්ථිකය ශක්තිමත් කරගත්ත පුද්ගලයෙක් විදියට. ඒ වගේම
දේශපාලනික වශයෙන් අවුරුදු 14ක් මේ රටේ වගකිය යුතු දේශපාලනයක් කරපු පුද්ගලයෙක් විදියට, රාජ්‍යයේ පරිපාලනයේ නියම විදියට කරපු අමාත්‍යංශ 7කට නායකත්වය දුන්න නායකයෙක් විදියට මට වගකීමක් යුතුකමක් තියෙනවා. රටේ ඔය කයිවාරු ගහන පිරිස් ඇවිල්ලා රට අරාජික වෙන්න යනවා නම් ඒකෙන් මේ ජනතාව සහ රට බේරගන්න. Asianmirror.lk